මුූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියට. මේ කොමිසන් සබහා වාර්තාව ගැන සෑහීමකට පත් වෙන්න බැහැ අන්න එක තමයි යතාාර්ථය. මම මගේ ජනතාව මේ පල්ලිවල කෑලිවලට කැඩිලා ඒමිනිස්සුන්ගේ ඇඟවල් කඳවල් කෑලි කෑලිවට කැඩිලා තියන මගේ මේ ඇස් දෙකෙන් දැක්. මම දන්නෑ ඔය කියන දේශපාලකයෝ ඒ දැක්කද කියලා. මනුස්සේකුට කරපු අවනම්බුව තමයි ඒක. ආගමක් ඇදැහැව්වයි කියලා ඒමිනිස් සුහ කෑලි කෑලිවලට කරලා දැම්මේ. ඒ නිසා ඒ වගේ දෙයක් සාධානී කරණය කරලා ඒකෙන් සල්ලි හම්බ කරන්ට හරි. ඒකෙන් ලාබභ ප්‍රෝජන ගණ්ඩ හරි කිසිකෙනකුට ඉටැන්න බැහැ. ඒ අපේ ආගමික හරද සාක්ෂියට විරුද්ධයි. මම දන්න අපේ රටේ බහුතර ජනතාව මේක පිළිගනි නැති බව. ඒ නිසා මම අපේ රටේ ජනතාව සර දෙනාගෙන්ම ඉල්ලා සිරිනවා. මේ ඒක් කෙනගේ කුමන්ත්‍රණවලට අහුුවෙන්න්න එපා. මේ මිනිසුන්ට වෙච්චා අබැද්දිය හෙට ඔබටත් සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ නීතිය යුක්තිය සාධාරණත්වය සහෝදරත්වය. ආරක්ෂා කරන්නට නම් සාමය ආරක්ෂා කරන්නට නම් මේ යටටිකුට්ටු දේශපාලන ව්‍යාපාරවල් වින් මිදන්නට ඕන අපි. අපිට ඕනේ පිටකොන්ද තියෙන අවංක නීතියට ගරු කරන නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඩුවම් කරන්නට ශක්තිය තියෙන දේශපාලන බලවේග හා දේශපාලන පක්ෂ වාසය ලාභය මුදල තකාගෙන කටයුතු කරන නායකව නෙවෙයි. ජනාධිපති කොමිසම තමන්ට පුළුවන් විදියට විමර්ශනය කරන්න ඇති. නමුත් ඒක සරුව සම්පූර්ණ ලිය විල්ලක් නෙවෙ. අපේ රටේ තියෙනවා අපරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුවා. එස්ඒ කියලා බුද්ධිියන්සයක්. රාජ්‍ය බුද්ධියන්යක්, යුද්ධහමුදාවට සම්බන්ධ බුද්ධියන්සයක්. මේඒේ අන්සේ එකක විදිහට කරන්න නැතිව. ඔක්කොමල්ල එකතු වෙලා මේ රටේ ඇතුලේ සිද්ධ වෙන සමහර දේවල් ගැන විර්ශණය කරලා මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගන්නට කටයුතු කරන කටයුතු කරවන එක තමයි නායකත්වය වගකීම වෙන්නේ. ඒ නිසාපි මේ ව්‍යාපාරය දිගටම කරගෙනාව. මේ ව්‍යාපාරය අපි නවත්තන්නේ? අපේ මිනිසුන්ට මේ වින්නැහිය කළේ කවුද කියන එක. ඔයලා බලලා ඒක ප්‍රසිද්තයට පත් කරලා. එක විනිවිධ බාලයෙන් කරලා, ඒ අයට දනුවම් පමණුවන්නට කටයුතු කරපු දවසට විතරයි අපේ වැඩ පිළිවෙේ නැ.